ඓතිහාසික පොළොන්නරු පුරවරයට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ගයට යාබද වෙමින් අප නෙතු ගැටෙන ගිරිතලේ ජලාශය සෞන්දර්ය වටිනාකම අතින් ඉතාමත් ඉහළයි. දෙවන අග්බෝ රජු දවසේ කරවන ලදයි සලකන මේ සුන්දර ජලාශය පසෙකින් පොළොන්නරු හබරන් ප්‍රධාන මාර්ගයෙන් සීමා වන අතර අනෙක් පසින් මයින් වන්නේ සුන්දර වනපෙතකට සහ කඳුපන්තියකටයි. තඹල වැව, චනන්දන පොකුණ, හඩවිල වැව ආදී කුඩා වැව් ගණනාවක් පෝෂණය කරන මෙම ගිරිතලේ වැවට ඉතා ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. මේ බව මැනවින් පිළිබිඹු කරන හොඳ සාක්ෂියක් වන්නේ රජු දවසේ කරවන ලද ඉපැරණි සොරවයි. නිරන්තරයෙන් ජලය ක්‍රමානුකූල ලෙස බැහැරවන මෙම සොරව පිළිබඳව අද දවසවල විටත් විවිධ ගවේෂණ කරමින් සිටිනවා. අමන්ගගේ මහවැලි දියවරින් පෝෂණය වන මෙහි ධාරිතාව අක්කරාදී 4000ක්. මෙහි වැව් බැම්ම දිගින් මීටර 544ක්. වසර පුරාම කෘෂිකර්මාන්තයේ ජලය නිකුත් කරන මෙම ජලාශයත් යලමහ දෙකන්නේම සිදු කරන දීගොවිතන ප්‍රධාන වෙනවා. මේ යටතේ වගා කරන මුල් බිම් ප්‍රමාණය කුඹුරුවක් කර 8000ක් දසදහසක් අතර වෙනවා. එළි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම් කරන ව්‍යාපෘතියක් ගිරිතලේ ජලාශයද මේ වන විට විවිධ ප්‍රතිසංස්කරණ හඳුනාගෙන තිබෙනවා. මෙහි වැවේ ප්‍රධාන බැම්ම හරහා ජල කාන්දුවල ස්ථාන හඳුනාගෙන තිබෙනවා. ඒවා අවම කිරීම සඳහා බැම්මට පිටතින් පස් යොදා බැම්ම නියමිත ආනතියට සකස් කිරීමට යෝජිතයි. එමෙන්ම දැනට දමා ඇති පෙරණයන්ද තවදුරටත් වැඩි දියුණු කර මීටර 500ක් දුරට අලුතෙන් පෙරණ යෙදීමද මේ ප්‍රතිසංස්කරණ අතර වෙනවා. ගිරිතලේ වැව ගත්තහම ඒ වැවේ දැනට දකුණු යුර හා වම් යුර යන නැලවල් දෙකක් තියෙනවා. ඒ නැලවල් දෙකට සොරව් දෙකක් තියෙනවා. සොරව් දෙකක් තිබුණා වුණත් දැනට වම් යුරේ පිහිටලා තියෙන සොරව් සහ මැද සොරව්ව අක්‍රීය තත්ත්වයේ පවතින නොයෙකුත් තාක්ෂණික දෝෂ නිසා. එතකොට මේ යෝජනා මේ වේලී ආක්ෂණ ව්‍යාපෘති යටතේ මේ වැව් මේ යටතේ සොරව් දෙකම සම්පූර්ණයෙන්ම අලුත් වැඩයක් කරලා අවශ්‍ය මේ ආරක්ෂණ වහල්වල් තනලා මේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැව් බැම්මේ සම්පූර්ණ දිග අඩි 1050ක් පමණ වෙනවා. මේ වැව් බැම්මෙන් වැවේ ජලයේ රඳවාගත යුතු පැත්තේ මේ පිහිටි මේ රළපනහව සහ වැව් බැම්මේ පස්වලින් තනා තියෙන කොටස් යම් කාලයාගේ අවමීම සහ කාලගුණික වෙනස් වීම නිසා මේ යම් හානි සිදු වෙලා තියෙනවා. මේක හැකිතා කික්තම් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරොත් තමයි මේව තවත් කාලයක් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි වේලී ආරක්ෂණ ව්‍යාපෘති යටතේ මේ වැව් බැම්මේ ජලයේ රඳවාගත යුතු ප්‍රදේශයේ පැත්තර වෙන්න පිහිටි රළපනහව සහ වැව් බැම්මේ අනිතුත් කොටස් සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊ වගේම වැවේ යටිපැත්ත ගත්තාම වැවේ බැම්මේ යටිපැත්ත ගත්තාම ඒකේ සමහර තැන් වලින් අපි නිරීක්ෂණය කරලා තියෙනවා ජලයේ කාන්දුවෙන් විශාල වශයෙන් සිදු වෙනවා. මේ බැම්මෙන් සිදු වෙන ජල කාන්ද සම්පූර්ණයෙන්ම නවත්වීමටත් මේ වේලී ආරක්ෂණ ව්‍යාපෘති යටතේ අපි අදහස් කරගෙන ඉන්නවා. ඒ සඳහා දැනට සමීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිනවා. ඒ සමීක්ෂණ කටයුතු දැන් සමීක්ෂණ අවධියේ පවතිනවා. මේ සමීක්ෂණ සම්පූර්ණ අවසන් වුණාට පස්සේ අපි අස්තිමෙන්තක් හදලා ඒකට යන දල වියදම කොච්චරද කියලා ගණනය කරලා ඉදිරි කාලයේදී වේලී ආරක්ෂණ ව්‍යාපෘතියට බාර දීමට අදහස් කරනවා. අඩි 140ක් දිග වානක් තියෙනවා මේ වැවට. ඒ වානේ දැනට මේ වර්ෂා කාලයේදී අතිරික්ත ජලය පිටකිරීම සඳහා දැනට යොදලා තියෙන්නේ මේ ලී වලින් සාදපු මේ විවෘත කිරීම විවෘත ස්ථාන කීපයක් තියෙනවා. මේ වානට මේ වර්ෂා කාලයේදී වැඩි වතුර පිටකිරීම සඳහා ගේට්ටු දෙකක් සම්පූර්ණයෙන්ම නැවත අද තියෙන තාක්ෂණය යොදලා නැවත සවිකිරීමට යෝජනා කරනවා. ඒ යෝජනා කිරීමෙන් අතිරික්ත ජලය මේ ඉතා ඉක්මනින් පහසුවෙන් පිට කරගන්න හැකි වෙයි කියලා විශ්වාස කරනවා. දැනට ඇති මෙම සොරව් තුලද අඩුපාඩු හඳුනාගෙන තිබෙනවා. ඒ වායේ හදිසි ආරක්ෂිත ගේට්ටු හරහාද ජලයේ කාන්දුවීම් සිදුවනවා. ඒ සඳහා අලුතෙන් ගේට්ටු සවිකළ යුතු වෙලා මෙහි ඇති වාන ඉතාමත් ප්‍රාථමික මට්ටමක තිබෙන අතර එය මනා පාලනයකින් තොරයි.
මෙහි ඇති ලීවලින් සැකසූ ප්‍රාථමික ගේට්ටු වෙනුවට අලුතෙන් යකඩ ගේට්ටු දමා අවශ්‍ය විට විවෘත කිරීම සඳහා සකස් කිරීමට අපේක්ෂිතයි. මෙම ගිරිතලේ ජලාශයේ ප්‍රධාන බැම්මට අමතරව තවත් කුඩා වැව් බැම්මක් ඇති අතර එය පිහිට ඇත්තේ වනපෙතට මායිම්වයි. එය හරහාද සැලකිය යුතු ජල ප්‍රමාණයක් හාන්දුවන අතර මෙයද ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයකයි පවතින්නේ. ඒ සඳහා බැම්මේ ඇතුළු පැත්තෙන් පිළියම් යොදා හාන්දුව අවම කිරීම මෙන්ම දැනට නිසි රළපනාවක් නොමැති මෙම අමතර බැම්මට අලුතෙන්ම රළපනාවක්ද දැනීමටද යෝජනා වී තිබෙනවා. මෙම ප්‍රතිසංස්කරණයන් වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම් කරන ව්‍යාපෘති යටතේ සිදු කර ගිරිතලේ වැව ඉදිරි දශකයන් ගණනාවක් සඳහා ආරක්ෂිත කිරීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.